ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මැතිතුමන් අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කළ ආකාරයටම ඉමාම් කමිටු වාර්තාවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ අඩුම ගානේ හේතුවක් කිව්වා. එතුමා කිව්වා සභාපති විනුසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙන නිසා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා කියලා. මම එතුමාට අභියෝගයක් කළා එතුමියට විෂමාචාර චෝදනාවකට වැරදිකරු වෙලා තියෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම එතුමාට අභියෝගයක් කළා. ඒ පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව නිහඬව සිටීමෙන් එතුමා තමන් කිව්වේ පට්ටපල් බොරුවක් කියන එක නිහඬතාවයෙන්ම පිළි අරගෙන තිබෙනවා. දැන් ඉමාම් වාර්තාවට නම් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා කිව්වා මිස අඩුම ගණනේ හේතුවක් ඉදිරිපත් කරන්නවත් කටයුතු කළේ නැහැ. සාමාන්‍යයෙන් වාර්තාවක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒකේ කමිටු සමාජිකයන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කළ යුත්තේ ඒ කමිටුවපත් කළ අවස්ථාවේ කමිටුවේ සමාජිකයන්ගේ හැකියාව හෝ පක්ෂග්‍රාහීත්වය පිළිබඳ අපක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අභියෝගයෙන් ලක් කරනපත් කළ අවස්ථාවේ. එහෙම නැතුව කමිටු වාර්තාව ආවට පස්සේ ඒක කියවලා බලලා ඒක අපට අවාසි කියලා දැක්කට පස්සේ කමිටුවේ සමාජිකත්වයේ අභියෝගයට ලක් කරන්න බෑ. දැන් ආණ්ඩුවට ඉතුරු වෙලා තියෙන එකම එක දෙයයි අභියාචනාධිකරණයට ගිහිල්ලා මේ වාර්තාවේ තිබෙන නිගමන බලශූන්‍ය කරගන්න කරුණු දක්වන එක. මේ නිගමන වලට එළඹුණු ආකාරය අතාර්කිකයි, සාක්ෂි නැහැ, පදනම් විරහිතයි කියලා මේවා අවෝසි කරගන්න පුළුවන්. මේවා ප්‍රතික්ෂේප කිරීමේ බලය තිබෙන්නේ අභියාචනාධිකරණයට මිස ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකට නොවන බව විජිත හේරත් ඇමතුමාට මම ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. ආණ්ඩුව මේ ආකාරයෙන් කිසිම පදනමක් ඉදිරිපත් නොකර මේ වාර්තා ප්‍රතික්ෂේප කිරීමෙන් අපිට පේන්නේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ චුදිතයන් බවට පත් වෙලා ඉන්න අයම පාස්කු විමර්ශනය කළ යුතුයි කියන ස්ථාවරයේ සිටින බවයි. ඉතින් රවී ශානි දෙදෙනා ලවාම මේ විමර්ශනය සිදු කරගන්න ආණ්ඩුවේ යටි අරමුණ මොකක්ද? අපිට හිතන විදියට ආණ්ඩුවේ තවත් දේශපාලන සගයෙක් වෙන ශානි අබේසේකර මහතා පවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනගෙන සිටියාය කියන මොහොමඩ් ඉබ්‍රාහිම් බේරගන්න නම් රවී ශානි දෙන්නාම මේ විමර්ශනය කළ යුතුයි කියලා ආණ්ඩුව තීරණය කළා තියෙන බවයි අපිට පේන්නේ. එහෙමනම් රවී ශානි සහ ඉබ්‍රාහිම් කියන තමන්ගේ පක්ෂයේ පාක්ෂිකයන් බේරගන්න රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න නීතියේ ආධිපත්‍යයේ පිහිටුවීමට පොරොන්දු දීලා පැමිණි ආණ්ඩුව දරන මේ කැත උත්සාහය පිළිබඳ ඉදිරි මැතිවරණවලදී ජනතාව බලාගනීවි කියලා අපි විශ්වාස කරනවා.